කවුදයි කවුදයි රණ්ඩු කරන්නේ ගෝටයි කොල්ලෝයි රණ්ඩු කරන්නේ මොකටද මොකටද රණ්ඩු කරන්නේ ඉදරය වන්නට රණ්ඩු කරන්නේ මොකද්ද මේ හර්තාල් එක කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ නම් මෙන්න මෙහෙම Hartal 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 එතන තේරුමක් දීලා තියෙනවා in south asia a closure of shops and offices as a protest or a mark of sorrow ඒ කියන්නේ මේ කඩවල් සහ offices වහන දෙයකට තමයි මේ හර්තාලෙක් කියලා කියන්නේ මේ වචනේ ඉංග්‍රීසි ඩික්ෂනරි වල තියෙන්නේ දකුණු ආසියාවේ රටවල් වලින් හැදුණු නමක් කියලා මේක සිංහල වචනයක් විතරක් නෙමෙයි ඉන්දියාවලත් ගොඩක් ඉස්සර ඉඳන් තිබුණු නමක් මහත්මා ගාන්ධිත් 1919 හර්තාල එකක් කරලා තියෙනවා ඔන්න අදත් සුපුරුදු විදියට අපි ඔයාලට අලුත්ම මාතෘකාවක් ගැන කතා කරන්නයි මේ සූදානම අපේ රටේ හැමෝම මේ දවස්වල විමසිල්ලෙන් ඉන්නේ ගෝල් ෆේස් වල කරගෙන යන අරගලය ගැන හා පවත්වන්න නියමිත හර්තාල එක ගැන ඉතින් විවිධ අයගේ මතිමතාන්තර මැද තමයි මේ අරගලය පවත්වගෙන යන්නේ ඉතින් අපි අද කතා කරන්නේ කොහොමද මේ ගෝල් ෆේස් පිට්ටනිය අරගල භූමියක් වුණේ කියලා මේ භූමිය 2022 දී එකපාරට පත්වුණු අරගල භූමියක් නම් නෙවෙයි මේ භූමිය 1953 දීත් මේ විදියටම අපේ මිනිස්සුන්ගෙන් පිරී ගිහින් තියෙනවා ඉතින් වීඩියෝ එක දිගටම බලන්න මේ ගැන තවත් තොරතුරු දැනගන්න ඔයාලා හැමෝම අපේ සිව්කොන channel එකේ අලුත් වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා තවමත් අපේ සිව්කොන channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න එන අලුත් videos ඔක්කොම ගැන විස්තර දැනගන්න bell icon එකත් click කරන්න අපේ රටේ වරින් වර නොයෙකුත් අරගල හර්තාල් වැඩ වර්ජන රාශියක් තිබිලා තියෙනවා ඉතින් මේ දවස්වල පවතින අරගලයේ වගේම සෑම අරගලයක්ම වැඩ වර්ජනයක්ම හෝ හර්තාලයක්ම කරන්නේ රජයට හෝ රජයේ මැති ඇමතිවරුන්ට විරුද්ධව අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මීට හරියටම අවුරුදු 69කට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඇඳිරි නීතියත් හදිසි නීතියත් එක්ක පැන වූ ජන අරගලය ගැන ඒ 1953 අගෝස්තු 12 වෙනිදා පටන් ගත්ත ලංකාවේ පළවෙනිම හර්තාල් එකයි මේ හර්තාලය හේතු කොටගෙන එදා මුළු රටම අකර්මණ්‍ය වුණා ජනතාව නීතිය තමන්ගේ අතරගෙන ක්‍රියා කිරීම නිසා රට අස්ථාවර වුණා ශ්‍රී ලංකාවට නිදහස ලැබී අවුරුදු 5කට පස්සේ රට පුරා සිදු වූ මේ හර්තාලය ඇඳිරි නීතිය හා හදිසි නීතිය මගින් වැඩ පැවැත්වීමට එවකට පැවති රජය අපොහොසත් වුණා ඉතින් එදත් අද වගේම රජයේ ප්‍රබලයින් අතර එකමුතුකමක් තිබුණේ නැහැ ඒ නිසා මුළු රටම අකර්මණ්‍ය වුණා 1952 මහමැතිවරයෙන් බලයට පත් වුණේ ඩඩ්ලි සේනානායක මහත්මයාගේ රජය. ඩඩ්ලි සේනානායක අගමැතිවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ විවිධ ඇමතිවරුන් අතර පැවති මතගැට්ටන හැලහැප්පීම් උග්‍ර වීම මෙම හර්තාලයේ පැන නැගීමට මූලිකම හේතු වුණා. 1953 ජූලි 3 වෙනිදා තිබුණු කැබිනට් රැස්වීමේදී ඒ කාලේ හිටපු ජනතාවට ලබා දුන්නු සහල් සහනාධාරය ඉවත් කරන්න තීරණය කළා තිබ්බා. හාල් සේරුවක මිල 125 සිට 175 දක්වා වැඩි කරන්න ඕන බවත් දුම්රිය ගාස්තු බස් ගාස්තු මුද්දර ගාස්තු වැඩි කරන්න ඕන කියලත් රජෙන් යෝජනාවක් ඉදිරිපත් වුණා. මේකට ජනතාව තදින්ම විරෝධය පළ කළා. ඒ අවස්ථාවේදී හිටපු වෙළඳ ඇමති ආර්.ජී. සේනානායක කෘෂිකර්ම ඇමති එම්.ඩී. බණ්ඩා ඇතුළු ඇමතිවරුන් කීප දෙනෙක්ම මේකට ප්‍රසිද්ධියම විරෝධය පළ කළා. ඔවුන් රජෙන් ඉවත් වෙන බවටත් ප්‍රකාශ කළා. ඒ වෙනකොට විපක්ෂ නායක තනතුර දරුවේ SWRD බණ්ඩාරනායක මහතා මුදල් ඇමති තනතුර දරුවේ JR ජයවර්ධන මහතා 1953 ජූලි 6 වෙනිදා වෙළඳ ඇමති RG සේනානායක මහත්මයා එංගලන්තය බලා පිටත් වුණා ලංකාවේ තිබුණු අර්බුදකාරී අවස්ථාව අවසන් වෙනතෙක්ම එතුමා ලංකාවට ආවේ නැහැ මුදල් ඇමති JR ජයවර්ධන මහතා අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු ලංකාවේ බහුතර ජනතාව කෝපාවිෂ්ට වුණා එදත් අද අරගලය කරන ගාලු මුවදුර පිහිටි පාර්ලිමේන්තු මන්දිරය වටා අතිවිශාල ජනකායක් විරෝධතා පත්වමින් රැස් වුණා. අද ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන තැන තමයි එදා පාර්ලිමේන්තුව තිබුණේ. ඒ පාර්ලිමේන්තුව අසලම එදා ජනතාව විසින් යෝධ රැලියක් පැවැත්තුවා. ඒ රැලියේ මූලාසනය ගත්තේ SWRD බණ්ඩාරනායක මහත්මයා. කම්කරුවන්, ලිපිකරුවන්, ගුරුවරුන්, ගොවීන්, සිසුන්, නිලධාරීන්, කාන්තාවන්, භික්ෂූන් ඇතුළු විශාල පිරිසක් මේ හර්තාලයට එකතු වුණේ කිසිදු ભેදකින් තොරවයි. කම්හලේ, ගොවිබිමේ, වැඩපොලේ, සරසවිවල ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි පිරිස අතර විරෝධතා ව්‍යාපාර පැන නැගුණේ කලින් සැලසුම් කරලම නෙවෙයි.
කොළඹ, කැලණිය, අරකාවිල, ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර, වැලිගම, ගාල්ල, මාතර, රත්නපුරය, මඩකලපුව, යාපනය ආදී විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ, රැස්වීම්, කළුකොඩි දැමීම්, කෑම පැය විරෝධතා සහ පිකටින් වගේ දේවල් පටන් ගත්තා. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, ආචාර්ය එන්.එම්. පෙරේරා, පීටර් කෙනමන්, පිලිප් ගුණවර්ධන, රොබර්ට් ගුණවර්ධන ආදී වාමාංශික නායකයෝ ඩඩ්ලි සේනානායක රජයට විරුද්ධ මේ රැලියේදී විශේෂ දේශන පවත්වන්න යෙදුණා. ඉතින් මේ රැලිය විසුරුවා හරින්නට පොලිසිය යොදවන්නට රජය කටයුතු කළා. ජනතාවට බැටන් ප්‍රහාරත් එල්ල වුණා. ප්‍රථම වතාවට කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල වුණේ මේ අවස්ථාවේ. මේ හේතුව නිසාත් රජය කෙරෙහි මහජන විරෝධය දෙගුණ තෙගුණ වුණා. රට පුරාම හර්තාලය ඇරඹුණේ 1953 අගෝස්තු 12 වෙනිදා. එදා උදේ කොළඹ නගරයේ ට්‍රෑම් කාර් වගේම බස් රථ ධාවනයත් සම්පූර්ණයෙන්ම නතර වුණා. දැන් ට්‍රෑම් නැති වුණාට ඒ කාලේ නම් ට්‍රෑම් වුණත් තිබිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ රජයේ ආයතන සියල්ලම වගේත් වසා දැමුවා. වරාය, රත්මලාන දුම්රිය අංගණය වගේ විවිධ කම්හල් ක්‍රියා විරහිත කළා. කොළඹින් පිටපළාත්වල මහමග හරස්කර ගස් කපා දමමින් ජනතාව මහපාරේ වාඩි වී විරෝධය පළ කළා. දුම්රිය මාර්ගවලත් තැනින් තැන පීලි ගලවලා තිබුණා. කොළඹ මහනගර සභාවත් වහලා ඒකේ කළු කොඩියක් ප්‍රදර්ශනය කරලා තිබුණා. විශේෂ පොලිස් බලයනි 500කට අධික ගණනක් ජනතා ආරක්ෂාව සඳහා කැඳවූ බව රජය ප්‍රකාශ කළා. කඩසාප්පුත් වැහුණා. ඇතැම් ස්ථානයන්හි පොලිසිය ඒ කඩවල් බලහත්කාරයෙන් කඩලා දොරවල් විවෘත කළා. රජයේ සහ පෞද්ගලික කර්මාන්ත ශාලාද බස් සහ දුම්රිය සේවාද නතර වුණා. දොම්පේ, අම්බලංගොඩ, බලපිටිය, කොස්ගොඩ, නුගේගොඩ සහ පානදුර තත්ත්වය වඩාත් නොසන්සුන් වුණා. කාන්තාවන් මහමාර්ගවල ඉඳන්ම යොමු පුයුම් කරන්න පටන් ගත්තා. මහමාර්ග කීපයක් ගමනාගමනය කළ නොහැකිම ලෙසින් අවහිර වෙලා තිබුණා. මේ හර්තා ව්‍යාපාරය රට පුරාම පැතිරලා ගියා. මේ සියල්ල එක් දිනකින් අවසන් වෙයි කියලා රජය හිතුවත් දින ගණනාවක් පුරා පැවතුණා. ඩඩ්ලිගේ රජයේ ඇමති තනතුරක් දැරූ සර් ජෝන් කතලාවල මහත්මයාත් අගමැති වූ ඩඩ්ලිට එරෙහි ප්‍රකාශ නිකුත් කිරීම නිසා රජය තවත් අසීරු තත්ත්වයකට පත් වුණා. හදිසි අවස්ථා රෙගුලාසි යටතේ කොළඹ හා මොරටුව නගර සභා රජය මගින් විසුරුවා හරිනු ලැබුවා. මහජන ආරක්ෂක පනත වෙනස් කිරීමට පාර්ලිමේන්තු විවාදය පැවැත්වුණේ 1953 අගෝස්තු 20 වැනිදා. එදා මුළු රාත්‍රියේම පාර්ලිමේන්තුවේ ගත කළ ඩඩ්ලි සේනානායක අගමැතිවරයා ඊළඟ දවසේ උදේ කලන්තේ වෙලා පාර්ලිමේන්තුවෙන් නික්ම ගිය බව පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. දවස් 9ක් තිස්සේ තිබුණු ඇඳිරි නීතිය අගෝස්තු 12 වෙනිදා ඉවත් කළා. ඒ වෙනකොටත් හර්තාලය නිසා 9 දෙනෙක් මියගොස් විශාල වශයෙන් දේපළ හානි සිදු වී තිබුණා. මහජනතාවත් ආරක්ෂක සේනාංකත් අතර ගැටුම් ඇති වුණා. මේ සියලු හර්තාල් උද්ඝෝෂණ අතරතුරදී රටේ සිවිල් පාලනය මුළුමනින්ම ඇන හිටියා. ආණ්ඩුවේ කැබිනට් රැස්වීම පවා තිබිලා තිබුණේ නැවක. හර්තාලයේ සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු 13 සහ 14 යන දින දක්වා හර්තාල් විරෝධතා ඇදී ගියා. ඒ අතරතුර අගෝස්තු 13 වෙනිදා හර්තාලයේ තවදුරටත් ගෙන යාම අනතුරක් වශයෙන් සලකමින් කමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය සහ විප්ලවකාරී සමසමාජ පක්ෂය වෙනුවෙන් එහි නායකයන් හර්තාලයෙන් අතර කොට නැවත වැඩට ගොස් තම තමන්ගේ කටයුතු කරගෙන යන ලෙසට ජනතාවට ආයාචනය කළා. හර්තාලය නිසා ජේ.ආර්. ජයවර්ධනට මුදල් ඇමති තනතුරිනුත් ඉවත් වීමට සිදු වුණා. 1953 හර්තාලය නිසා රටට ඉමහත් හානියක් සිදු වුණත් එම හර්තාලයේ සතියක පමණ කාලයක් පැවතුනේ අගමැති ඩඩ්ලි සේනානායක සර් ජෝන් කොතලාවල හා ජේ.ආර්. ජයවර්ධන යන තිදෙනා අතර සමගියක් නොමැති වීමත් ඔවුන් තිදෙනාම බල අරගලයක නිරත වී සිටීමත් නිසා. සටන් මර්ධනය කිරීමට යෙදූ පොලිසිය සහ හමුදාව සමග ඇති වූ ගැටුම් තුලින් කිහිප දෙනෙක් මිය ගියා. මව්බිම සහ සමසමාජ පුවත්පත් මුද්‍රණය කරන මුද්‍රණාලවලට සීල් තබා පුවත්පත් පාලනයක් ඇති කළා. හර්තාලයට සහභාගී වීමේ වරදට ප්‍රාදේශීය නායකයින් සහ ක්‍රියාකාරිකයින් 499 දෙනෙකුට නඩු පැවරුවා. මේ ඔක්කොගෙන් ප්‍රතිඵලයක් විදියට ඩඩ්ලි සේනානායකතුමාට අගමැති තූරයෙන් අයින් වෙන්න සිදු වුණා. එයින් පසුව සර් ජෝන් කොතලාවල අගමැති තනතුරට පත් වුණා. ඊට හරියටම වසර දෙකකට පසු එනම් 1956 SWRD බණ්ඩාරනායක අගමැති තනතුරට පත් වුණා. ජෝන් කොතලාවලට මෙන්ම බණ්ඩාරනායකටද අගමැති තනතුර ලැබීමට 1953 රට පුරා පැවති මහා හර්තාලයේ ඉවහල් වූ බව කියන්න පුළුවන්. මේ හර්තාලයේ හේතු කොටගෙන ජනතාවට වඩාත් සමීප වෙන්නට ඔවුන් සමත් වුණා. ඉතින් මේක තමයි ඉතිහාසෙ වෙච්ච දේ. 2022 මේ පැවතීගෙන යන්නේ මේ වගේ දෙයක්. ඒ එක්කම රට වෙනුවෙන් කැපවෙන හැමෝටම සුබ පතනවා.
ඒ කලින් වෙච්ච හර්තාලය ගැන සහ අද තියෙන හර්තාලය ගැන ඔයාලට මොනවද හිතෙන්නේ? ඔයාලට හිතෙන දේවල් පල්ලෙහැන් කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි අපි සමග එක් වුණාට. ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් යාළුවත් එක්ක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ තව ඉස්සරහටත් බලාගන්න අපේ channel එකට subscribe කරලා bell icon එකක් click කරන්න. එහෙනම් මේ වගේ තව වැදගත් වීඩියෝ සමගින් අපි ඉස්සරහදිත් හමු වෙමු.